සිරු දෙනාට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපි මේ කතා බහ තුළ වන්දන දිනපතා අපි යම් කිසි අවබෝධයක් ලබා ගන්නවා දෙවියන් වහන්සේ සැලැස්ම ගැන මට අපේ කණ්ඩායමේ කෙනෙක් මට කිව්වා ඊයේ අපි මේ මාස 3කට කතා බහ නැත්නම් මේ පණිවිඩ 40ක් කරලා තියෙනවා කියලා. ඉතින් ඊට වෙනකට අමතරව අපි සෙනසුරාදා ඉරිදා රැස්වීම පවත් කරනවා. ඉතින් මම හිතනවා මේ දේවල් අපි කතා කරනවා අපි අවබෝධය අරගන්නවා ඒහා සමානවම ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා. අපි හැමදාම පණිවිඩයක් ඇහුවත් අපි හැමදාම දෙවියන් වහන්සේ මොකද්ද අපිට කියන්නේ කියලා අහගෙන හිටියත් ඒ අහගෙන සිටීම විතරක්ම මදි. අපි ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. අපි ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් වහන්සේ අපිට කියන විදිහට දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන විදිහට ඒ වගේම උන්වහන්සේ අපිව රැගෙන යන විදිහට. මොකද දෙවියන් වහන්සේ තමයි අපිට මඟ පෙන්වන්නේ. උන්වහන්සේ තමයි අපිව අපි ඉදිරියෙන් යන උන්වහන්සේ අපේ ඬේරා. යේසුස් වහන්සේ කිව්වා මම මගේ සභාව ගොඩනගනවා කියලා. එතකොට ඒ යේසුස් වහන්සේගේ තමයි සභාව. සභාවේ හිමිකරු යේසුස් වහන්සේ. සභාව ගොඩනගන්නේත් යේසුස් වහන්සේ. අපිට කියන්න බෑ මම යේසුස් වහන්සේගේ සභාව නැත්නම් මම සභාව ගොඩනගනවා කියලා කියනවා. මහා චර්ච් එක ගොඩනගන්න ඕනේ නෑ. ඒ කතාව වැරදි. අපි නෙමෙයි ගොඩනගන්නේ. යේසුස් වහන්සේ ගොඩනගන්නේ. ඒ ගොඩනගන යේසුස් වහන්සේගේ සභාව උන්වහන්සේ ගොඩනගනවා. අපි උන්වහන්සේගේ සේවකයෝ වෙනවා. අපි උන්වහන්සේට උදව් කරන්නේ නැහැ. උන්වහන්සේට උදව් අවශ්‍ය නැහැ. නමුත් උන්වහන්සේගේ සේවය කරන අය උන්වහන්සේට අවශ්‍යයි. එතකොට අපි ඒ සේවය කරන පිණිස තමයි අපි කැප වෙලා තිබෙන්නේ. දැන් සේවය කරනවා කියවම ඔයගොල්ලෝ හිතනවා. දැන් මම කතා කරනකොට මම දේව සේවකයෙක් කියලා ගොඩක් අය කියන. ඒක නිසා එක් සේවයට කැප වෙනවා කියලා නෑ. අපි සියලු දෙනා ඔබ මම අපි සියලු දෙනා දේව සේවකයෝ. දේව දාසයෝ කියලා විශේෂ කොටසක් නෑ. හැම කෙනාම දෙවියන් වහන්සේගේ දාසෙක්. හැම කෙනාම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේබලින් නැත්නම් උන්වහන්සේගේ පූජාව පිළි අරගෙන සභාවට එන සියලු දෙනා. දැන් ආපු ගමන් දාසයෝ කියන්නේ වැඩ කරන්න යන්නේ නැහැ. ආපු ගමන් අපි අවබෝධය අරගන්නවා. අපි වර්ධනය වෙනවා. ඒකත් දාසයෙකුගේ අවශ්‍යතාවය. නැත්තම් ක්‍රියාවලියේ කොටසක් ගොඩනැගෙන්න අවශ්‍යයි. අපිට රෝම 12 කියනවා මොකද්ද අපේ අවම ආත්මික සේවය කියලා. ඒ තමයි අපේ ශරීර ජීවමාන යාගයක් කොට ඔප්පු කිරීම. ඒතර අපේ ශරීර ජීවමාන යාගයක් කොට ඔප්පු නොකර අපිට අනිත් දේවල් කරන්න බෑ. ඒක තමයි මූලිකවම ආත්මික සේවය. අපි ඉස්සලම කළ යුතු දේ අපේ ශරීර අපගේ ජීවිත ජීවමාන යාගයක් කොට යේසුස් වහන්සේ උදෙසා ඔප්පු කිරීම. නැත්නම් උන්වහන්සේ උදෙසා දෙවියන් වහන්සේට බාර දීම. අපගේ ශරීරය පාවිච්චි කරන පිණිස මම කැමති අපි කතා කරනවා ගොඩක් වෙලාවට ගීතයක් එහෙමත් තියෙනවා මගේ සිත අරන් පාවිච්චි කරන්න මගේ අත් දෙක අරන් පාවිච්චි කරන්න මගේ පාද අරන් පාවිච්චි කරන්න මගේ හිස අරන් පාවිච්චි කරන්න ඒ වගේ ඒ සියල්ල යේසුස් වහන්සේගේ සේවය උදෙසා ඒක විශේෂිත වූ කොට්ටාසයකට විතරක් තියෙන එකක් නෙමෙයි හැමෝම මොනෑම ආකාරයකින් හෝ ඒකට හේතුව තමයි අපි දන්නවා මේ ලෝකේ වර්තමානයේ බිලියන 8ක් විතර සෙනගක් වාසය කරන ජීවත් වෙනවා මේ අවස්ථාවේ විතරක්. يعني මිලියන 8000ක් විතර. මහ විශාල සෙනගක්. මහ විශාල සෙනගක් ඒක. එතකොට මේ මහ විශාල සෙනග අතරින් යේසුස් වහන්සේව අදහන යේසුස් වහන්සේගේ සභාව කියලා සඳහන් කරන්නේ හතරෙන් එකක් විතර වගේ කොටසක්. ඒ මුළු ජනගහණයෙන් කාලයි. හතරෙන් එකයි. ඒකෙනොත් යේසුස් වහන්සේගේ වෙනුවෙන් නැත්නම් උන්වහන්සේ වෙනුවෙන් කැප වෙලා නැත්නම් ඉවැන්ජලිකල් ක්‍රිස්තියන්ස්ලා කියලා කියන්නේ. අන්න ඒ කොටස හරිම සුළුයි. ඒ කියන්නේ මුළු ජනගහණයෙන් මම හිතන්නේ 2%ක් විතර වගේ මම හිතන විදිහට මට ගණන් හදලා නැහැ මම. ලෝකේ මම කතා කරන්නේ. එතකොට ඒ ඉවැන්ජලිකල් ක්‍රිස්තියන්ස්ලා අතරෙනොත් නැත්තම් ඒ යේසුස් වහන්සේගේ වචන නැත්නම් උන්වහන්සේගේ වචනට අනුව ජීවත් වෙන ශුද්ධාත්මයන් වහන්සේගේ
බලය උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය විශ්වාස කරන ඒ තුල ක්‍රියාත්මක වෙන අය තමයි ඒ ඒ 2% විතර වගේ වෙන්නේ. ඒ අය අතරෙනොත් බොහෝ දෙනෙක් වැඩි කොටසක් සභාවට සම්බන්ධ වෙන්නේ නැත්නම් සභාවට එන්නේ නැත්නම් ඒ ඒ ඒ සම්බන්ධකම තියාගන්නේ යම් කිසි හාස්කමකට. මොකක් හරි හාස්කමක් ලැබුණු නිසා කෘතගුණ නැත්නම් කෘතවේදී වෙනවා. එහෙම නැත්නම් යම් කිසි දෙයක් බලාපොරොත්තුෙන් එනවා තාම. මේ ලෝකයේ කාරණයක් මේ ලෝකයේ දෙයක් ලබා ගන්න පිණිස. දැන් මේ මහ විශාල වූ මිලියන 8000ක සෙනගක් අතරට යේසුස් වහන්සේගේ සුභාරංචිය සත්‍ය වූ සුභාරංචිය නැත්නම් හාස්කම් කරන එකවත් ලෙඩසුව කරන එකවත් ප්‍රශ්න විසඳනවා කියන එකවත් කියන සමහරුන් කියා ගන්නා වූ සුභාරංචිය නෙමෙයි සැබෑ වූ සුභාරංචිය. මොකද යේසුස් වහන්සේගේ සුභාරංචිය එකයි. උන්වහන්සේ සුභාරංචිය ලෙස අපිට කිව්වේ කියන්න කියලා පාපයට සමාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කිරීම. උන්වහන්සේගේ මළවුන්ගෙන් උත්තාන වීම කරන කොටගෙන ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාලික ජීවනය. මේක තමයි සුභාරංචිය. ඒතොර මේ සුභාරංචිය ප්‍රකාශ කරන අය අර ඉවැන්ජලිකල් ක්‍රිස්තියන්ස්ලා කියන 2% හරි 1% හරි මම දන්නේ නැහැ කොච්චරද මම ගණන් හදලා නැහැ ලෝක ජනගහනේ. ඒකෙනොත් හරිම අතලොස්සයි. එතකොට බලන්න අද කාලේ මේ මිලියන 8000ක් සෙනගට සුභාරංචිය සත්‍ය වූ සුභාරංචිය ගෙනියන්න ඇත්තටම ඉන්නේ මිලියන 8000න් 1%ක් ගත්තොත් මිලියන 80යි. හරි. මන් දන්නේ නැහැ. මිලියන 8000න් ඔව් 10% කියන්නේ 800ක්නේ. නේ? එතකොට 1% කියන්නේ 80ක්. මන් දන්නේ නැහැ එච්චර සෙනගක් ද ඉන්නේ කියලා. මම ගණන් හදන්නේ නැහැ. මම ඔබලට පෙන්වන්න උත්සාහ කරන්නේ මෙන්න මේකයි. යේසුස් වහන්සේ උන්වහන්සේ මේ පොළොවේ ඇවිදින කාලේ කියපු කතාවක් මම අද ඔයගලට කතා කරන්නේ මේ ගැන. ඒක කොච්චර අද අපිට අදාළද කියන එක. ඒක තියෙන්නේ ලූක් පොතේ 10 පරිච්ඡේදයේ 2 පදේ. මේක තැන් සමහර තැන් ගොඩක තියෙනවා. තව තැන් ගොඩක තියෙනවා. මම මේක තෝරා ගත්තා. ඒ තමයි උන්වහන්සේ උන්ට කතා කරලා කියනවා ලූක් 10:2. උන්වහන්සේ උන්ට කතා කරකොට ගොයම බොහෝය මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාඥා කරන්න. දැන් යේසුස් වහන්සේ මේ කතාව කියන්නේ ගෝලයන්ට. උන්වහන්සේ ගෝලයන්ව ලෑසි කරලා 70 නම් කරලා 70 කතා කරලා දෙන්න යේසුස් වහන්සේ පස්සේ යන්න ඉන්න ගම්මාන කීපයකට මේ 70 දෙන්න යවනවා. ඒ කියන්නේ 35කට. ගම් 35කට මේ යව යවන. හරි 35 කරේ කීයක් හරි අපි දන්නේ නැහැ. දැන් යේසුස් වහන්සේ මේ යවනකොට ඒ ඇයට යවන්න ඔක්කොම ලෑසි කරලා දේවල් කියලා තමයි මේ කතාව කියන්නේ. හරි ගොයම බොහෝයි. මෙහෙ කරවෝ ස්වල්ප දෙනෙක්. මම ওই කතාව ගොඩක් මම හිතන්නේ පහුගිය කාලේ ගොඩක් දේශනාවලදී කතා කරා. නමුත් මම අද ඒක පොඩ්ඩක් මෙනෙහි කරන වෙලාවේදී මම සාමාන්‍යයෙන් හැමදාම අහන ප්‍රශ්නයක් මම අදත් උන්වහන්සේගෙන් ඇහුවා ශුද්ධාත්මනන් වහන්සේගෙන්. ඇයි මෙහෙ කරවෝ ස්වල්ප දෙනෙක් කියලා කිව්වේ? එතකොට තමයි මම පොඩ්ඩක් මෙනෙහි කරේ ලෝක ජනගහනය කොච්චරද? එතකොට ඒකෙන් කිතුණුවන් වෙන්නේ කොච්චරක්ද? එතකොට ඒ ප්‍රමාණයනුත් කොච්චරක් කිතුනුවන් අතරිනුත් කී දෙනෙක් ඉවැන්ජලිකල් නැත්තං ඒ ශුද්ධාත්මනන් වහන්සේ විශ්වාස කරන බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන අය කොච්චරද? ඒ අයගෙනුත් වැඩි හරියක් ඉන්නේ හාස්කම් බලාගෙන. එතකොට එහෙමත් එක බලවම මම ඔහොම මෙනෙහි කරන්න ගත්තා. එතකොට ඇත්තටම මම ඇහුවා යේසුස් වහන්සේ එදා ඒ කතාව කිව්වේ ඇයි කියලා. මම පොඩ්ඩක් හොයන්න ගත්තා වර්තමානයේ චුට්ටක් මම කියලා
අතීතය නැත්නම් යේසුස් වහන්සේ මේ පොළවේ ඇවිද්ද කාලේ මේ කතාව කියනකොට එතකොට යේසුස් වහන්සේ ඇයි එහෙම දෙයක් කිව්වේ කියලා මම ඒක වටහා ගන්න මම පොඩ්ඩක් ආපස්සට ගියා උතන ඉඳලා. ඒ කියන්නේ ලූක් 10ේ ওই කතාව කියන්න පාදක වෙච්ච දේවල්. අපසුබිම මම පොඩ්ඩක් අරගන්න. මම පොඩ්ඩක් ආපස්සට බලන්න ගත්තා. පරිච්ඡේදයක්. ඉස්සලා පරිච්ඡේදය මම පොඩ්ඩක් කියවන්න ගත්තා. මම පොඩ්ඩක් බැලුවා කොහොමද කොතන කොහොමද මොන වගේ වාතාවරණයක් පිටද යේසුස් වහන්සේ මේ කතාව කිව්වේ කියලා. මොකද මේකේ පළවෙනි පදේ අපි දකිනවා කියනකොට මීට පසු කියලා තමයි පටන් ගන්නෙ. After this මීට පසු කියලා. ඒක මීට පසු කියන්නේ ඊට ඉස්සෙල්ලා වෙච්ච දේට පස්සේ. එහෙනම් ඒ ඊට ඉස්සෙල්ලා වෙච්ච දේට පස්සේ කියලා කිව්වහම එහෙනම් ඊට ඉස්සෙල්ලා වෙච්ච දේ ඒකට සම්බන්ධයි. ඒකට connected. ඒකට සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ඒ සම්බන්ධතාවේ මොකද්ද කියලා තමයි මම ආපස්සට ගිහලා පොඩ්ඩක් බැලුවේ. ඒ බලනකොට මට දැනුණා යමක් යේසුස් වහන්සේ මීට ඉස්සෙල්ලා කතා කරන වෙලාවේ කීප දෙනෙකුට කතා කරනවා. උන්වහන්සේ කීප දෙනෙකුට අඬ ගහනවා. කැඳවනවා. සේවයට. හරි. මොකද ඒක පටන් ගන්න ඇත්තටම ලූක් 9 57 හරි 57 පටන් ගන්නවා. එතකොට ඒ 57 පටන් අරගෙන කියනවා ලූක් 9 57 කියනවා කතා කරලා ඔවුන් ගමන් කරන විට එසේ ගමන් කරන විට ලූක් 9 57 වෙනි පදය හරි ඔවුන් එසේ ගමන් කරන කල්හි එකෙනෙක් ඇවිල්ලා කිව්වා ස්වාමිනී මම ඔබ වහන්සේ 90 යන්න එනවා කියලා. I will follow you මම ඔබ වහන්සේ 90 යන්න එනවා. දැන් මම පොඩ්ඩක් කියනවා ක්‍රිස්තුස් වහන්සේ 90 යන කෙනා තමයි ක්‍රිස්තියානි කෙනා. ක්‍රිස්තියානි කියලා කියන්නේ ඒක. ක්‍රිස්තුස් වහන්සේ 90 යන කෙනා. ක්‍රිස්තුස් වහන්සේ 90 යන කෙනා. ක්‍රිස්තියානි. එතකොට ඒ මේක කෙනෙක් කියනවා මම ඔබ වහන්සේ 90 වෙනවා කියලා. යේසුස් වහන්සේ හරි අමුතු කතාවක් කියනවා යාට. උන්වහන්සේ 58 අපිට කතා කරලා උන්වහන්සේ කතා කරලා කියන එක නට ඒ ආපු පුද්ගලයාට සිවලුන්ට බෙන තියෙනවා ආකාශයේ පක්ෂීන්ට කූඩු තියෙනවා නමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්න තැනක් නැහැ. ඒ කියන්නේ මට ඔළුව තියාගන්නවත් තැනක් නැහැ මට කොහෙවත් නිදාගන්න මට අයිති කිසි දෙයක් මේ පොළවේ නැහැ. හරි. එහෙම කියව එකෙන් අදහස් කරන්නේ මේ ඔයා එන්න හදනව මගේ අනුව මගේ පස්සෙන් එන්න හදනව මගේ ගෝලෙක් වගේ. හැබැයි ඒක දුෂ්කරයි. ඒකේ සැප සම්පත් නැහැ. ඒකේ මේ ලෝකේ අවශ්‍ය කාරණා මූලික කාරණයක්වත් නැහැ. ඔබ දන්නවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝකේ ගොඩක් රටවල් කියලා තියෙනවා මානව හිමිකම් එකත් එක්ක ඔක්කොම කියලා තියෙනවා. මිනිස්යන්ගේ තියෙන මූලික අයිතිවාසිකම් වලින් මූලිකම අයිතිවාසිකම් එකක් වලින් එකක් තමයි හිසට නැත්නම් වාසස්ථානයක් ඉන්න තැනක් කෙනෙකුට ඉන්න තැනක් අවශ්‍යයි. ඒ මූලික අයිතිවාසිකම් වලින් එකක්. හරි. ඒතකොට මූලිකව මිනිසෙකුට තිබිය යුතු පහසුකම් වලින් එකක් තමයි ප්‍රධාන එකක් තමයි ඉන්න තැනක් වාසස්ථානය. යේසුස් වහන්සේ කතා කරලා කියනවා සිවලුන්ට බෙණ තියෙනවා. ඒ කියන්නේ ගුහාවල් තියෙනවා. හරි. ආකාශයේ පක්ෂීන්ට කූඩු තියෙනවා. උන් කූඩු හදා ගන්නවා. නමුත් මනුෂ්‍ය පුත්‍රයා නැත්නම් යේසුස් වහන්සේ කියනවා මට ඔළුව තියන්නවත් තැනක් නැහැ. මට අයිති කිසි දෙයක් නැහැ. මට මේ ලෝකේ කිසි දෙයක් නැහැ. ඒ නිසා ඔයා එනවා නම් මගේ 90 මතක තියාගන්න මුකුත් නැහැ. ඒක දුෂ්කරයි. සිවලුන්ට නම් අඩුම ගානේ ගුහාවල් තියෙනවා. පක්ෂීන්ට කූඩු තියෙනවා. මට මුකුත් නැහැ. ඔළුව තියාගන්නවත් තැනක් නැහැ. ඒ කතාවෙන් අදහස් වෙන්නේ අපි දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ 90 එනකොට අපිට මේ ලෝකේ සැප සම්පත් කියන දේ බලාගෙන එන්න එපා. මේ ලෝකේ කාරණාවල් බලාගෙන මේ ලෝකේ තියෙන සාමාන්‍ය මූලික බේසික් දේවල්වත් බලාපොරොත්තුෙන් එන්න එපා. මම දන්නවා ඔබ කිප දෙන්නේ පොඩ්ඩක් සැල වෙන්නේ නැති. හරි. දැන් ඒක නිසා තමයි යේසුස් වහන්සේ අර කතාව කියන්නේ සේවකයෝ හිඟයි කියලා. අස්වැන්න බොහෝ සේවකයෝ හිඟයි. මොකද ගොඩක් වෙලාවට සමහර වෙලාවට සමහර අය එන්නේ ගොඩක් අය එන්නේ එක්කෝ සංදර්ශන දැකලා.
හරි ලොකු ෂෝ එකක් දැකලා එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පිණිස සපලත්වය මෙන්න මේ ලෝකෙ විදිහට ලෝකාකාර වූ සපලත්වය අන්න ඒක බලාගෙන ඉන්න තුරේසොන්ස කියනවා මූලික දෙයක්වත් මට නැහැ ඒතර යාට නැත්නම් ඒ කියන්නේ වාට ලැබෙන්නේත් නැහැ හරි ඒක බලාගෙන ඉන්න එපා අනිත් බෙදු දින් කියන්නේ ඒකයි මේ ලෝකෙ කිසි දෙයක් බලාගෙන ඉන්න එපා ඔයා එනවා කියනවනේ මේ ලෝකෙ කිසි දෙයක් බලාගෙන ඉන්න එපා ඒකයි කියන්නේ ඊට පස්සේ හරි අමුතු දෙයක් සිදු වෙනවා ඊට පස්සේ අපි දකිනවා යේසුස් වහන්සේ කතා කරනවා කෙනෙකුට තව කෙනෙකුට හරි එයාට කතා කරලා කියනවා තව කෙනෙකුට කතා කරලා මානු වෙන්න follow me දැන් ඉස්සල එක්කෙනා කෙනා කතා කරලා යේසුස් වහන්සේට කොමං එනවා කියලා මෙතන යේසුස් වහන්සේ කෙනෙකුට කතා කරලා කියනවා එන්න කියලා හැබැයි එයා කියනවා මොකද්ද මම ඉස්සල්ලා ගිහිලා මගේ තාත්තා වල්ලා දාලා එන්නම් මට අවසර දෙන්න. ඒ කියන්නේ තාත්තා වල්ලා දාලා කියලා තාත්තා මැරිලා නැහැ තාම. හරි. ඒකෙන් අදහස් කරන්නේ තාත්තාගේ බූදලේ යාට අයිති වෙන්න තියෙනවා. ඒතර එයා ඒ මරාත්තා මැරෙනකන් ඉඳලා ඒ භූමි දාන කරාට පස්සේ ඒක අයිති කරගෙන මං එන්නම්. ඒ කියන්නේ මේ ලෝකේ දේවල් ලෑස්ති කරගෙන මං එන්නම්. දැන් මේකේන යේසුස් වහන්සේගෙන් බලාපොරොත්තුුන්නේ නැහැ දේවල්. එයාට දේවල් උරුම වෙලා තියෙනවා මේ ලෝකේ දේවල්. හැබැයි ඒව අතහරින්න කැමති නැහැ. සමහර අය මේ දේවල් ලබා ගන්න එනවා හරි ඒක නෙමෙයි ක්‍රමේ මොකද අර ඉස්සල එක්කෙනාට කිව්වම මම දන්නවා අනිවාර්යෙන්ම ඒක නා ආවේ නැහැ යේසුස් වහන්සේ දනුව යන්න එයා හිතන්නේ ආපෝ මට ඔළුවක් තියාගන්න තරක් නැතුවත් මට හරි අප්සෙට් එක මම මේ ආවේ මට යමක් හොයා ගන්න මට යමක් මගේ ජීවිතේ යමක් ලබා ගන්න මගේ ජීවිතේ සාර්ථක කරගන්න මං ආයි මෙතනට අවිල්ල වැඩක් නැහැ කියලා ඒ මනුස්සයා යන්නේ නැති ආවේ මොකටද සංදර්ශනෙට ඒකට හේතුව තමයි ඊට ඉස්සල ගොඩක් දේවල් සිදු වුණා මං පොඩ්ඩක් ඒක මේ පස්සේ පෙන්නන්නම් ඔයගලට මේකට ඉස්සල වෙච්ච දේවල් දැන් ඒ සංදර්ශනේ දැකලා තමයි ආකර්ෂණය වුනේ ෂා මේක නියමයි මේ අයට හොඳට සැපට ඇති මේ අයට ගොඩක් සලකනවා ඇති මිනිස්සු ගොඩක් මේව කරනවා ඇති මොකද මම කියන්න දැන් කියන්න කමන්නේ මේව කරන්න මොකද මේ ඉස්සල අපි දැක්කා ඊට ඉස්සල පරිච්ඡේදෙන තමයි මේ පරිච්ඡේදෙ මුල හරි අපි දකිනවා යේසුස් වහන්සේ කණ්ඩ දෙනවා හරි ගොඩක් කට්ටියකට හරි එතකොට මේ 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 ඒ ඒ හාස්කම් දැක්කා ඒ හාස්කම් දැකලා තමයි මේගොල්ලෝ ආවේ හරි එතකොට ඒගොල්ලෝ හිතන්නේ තියා මේ මේ ගොඩක් දේවල් මේගොල්ලන්ට ලැබෙනවා මේගොල්ලන්ට තියෙනවා දැන් අපිට කියනවනේ ගොඩක් නේද පිටරටින් සල්ලි එනවා ආ ගොඩක් සල්ලි තියෙන මිනිස්සු ඒගොල්ලෝ ඒගොල්ලන්ට ආධාර එනවා අරවා එනවා මේ වෙනවා කියලා ඔහොම කියන කතා තියෙනවනේ සුරංගනා කතා හරි මවාගත්ත දේවල් හරි ඒක නිසා ගොඩක් අය හිතනවා මේ මෙතනට අවිලා සේවය කරාම සල්ලි ගොඩක් හම්බ වෙනවා නැත්නම් යාට ඒගොල්ලන්ගේ ජීවිතය සෙට් කරගන්න පුළුවන් කියලා. හරි. ඒක නිසා බලාපොරොත්තු වෙන ඉසොන්ස කියන මට ඔළුවක් තියාගන්න තරන්නේ නැහැ කියලා. හරි. කිව්වම එයා යනවා. ඒකේන ආවේ බලාපොරොත්තු වෙන ලැබෙන්න තුනම ආවේ නැහැ. දැන් මේකේනට යේසුස්වන්ස කතා කරනවා. කතා කරාම එයා කියනවා එයා ඉල්ලන්නේ නැහැ යේසුස්. එයා යේසුස්වන්සකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ මුකුත්. එයා කියන යාට එන්න ඕනේ. කතා කරේ කතා කරාම එයා බෑ කියන්නේ නැහැ. එයා කියන්නේ මං එන්නම්. මට එන්න ඕනේ. හරි. හැබැයි මට ඉස්සලා වැඩක් කරන්න තියෙනවා. මොකද මේ 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 ජීවිතේ දේවල් ටිකක් සෙට් කරගන්න තියෙනවා. මගේ අවශ්‍යතාවයන් ඔක්කොම තියෙනවා. මට ඉඩමක් එන්න තියෙනවා. ඒ දේවල් තියෙනවා. මං ඒ ටික හර්ධලා ඉවර වෙලා මං ඒවා ලෑස්ති කරලා ඔක්කොම ගාන්ට සෙට් කරගෙන මං එන්නම්. ඒතකොට යාගේ අවධානය කොහෙද තියෙන්නේ? අර එයාට ලැබෙන්න තියෙන තාත්තගෙන් ලැබෙන්න තියෙන වස්තුව. හරි. හරි. ඒක අතාරින්න කැමති නැහැ. ඒක අතරින් කැමති නැහැ. මොකද යේසුස් වහන්සේ කිව්වා යමෙක් මානු වෙනවා නම් සියලු දේ අතහැරලා එන්න. කොච්චර මොනවද අතරින් කිව්වේ? වස්තුව භූමියේ ඉඩකඩන් ඒවා විතරක් නෙමෙයි. තමන්ගේ මව, පියා, සහෝදරයා, සහෝදරිය, භාර්යාව සියලු දෙනා ද්වේෂ කරන්න කියලා කිව්වා. නැත්නම් ඒ කෙනාට වඩා මට ආදරය කරන්න කියලා කිව්වා. හරි? තම කම නසා කියලා කිව්වා. එතකොට ඒවා අතහරින්න අකමැති වුණාම ඒගොල්ලෝ එන්න එක්ස්කියුසස් දෙනවා නිදහසට කාරණාවල් දෙනවා දැන් මේකේ නම් හිම කෙනෙක් උන්වහන්සේ කතා කරා මෙයා කියනවා මං ගිහිල්ලා ඒ දේවල් ලෑස්ති කරලා ඉවරලා එන්නම් කියලා ඊට පස්සේ උන්වහන්සේ උත්තර දීලා කියනවා මොකක්ද දන්නවද මැරිච්ච අය මැරිච්ච වලලපු ආවේ නුඹ පොඩක් ඉන්න මේක කියනවා නුඹ ගොස් දේව රාජ්‍ය ප්‍රකාශ කරා Preach the kingdom. මැරිච්ච අය වලලපු ආවේ
මලාවූ අය මලාවුන් තැන්පත් කරත්වා නුඹ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්නයි ඔහුට කීසේක. ඊට පස්සේ තව කෙනෙකුට කතා කරනවා යේසුස්. බලන්න මේ එක දිගට මේ මේ එක ළඟ කතා කරන්නේ මේ ලූක් මේක ලියනවා එක ළඟ. වෙච්ච දේවල්. තවත් කෙනෙකුට කතා කරලා අඬ ගැහුවාම එයා දෙන නිදහසට කාරණේ ස්වාමිනී ඔබ අනු වෙනවා. නමුත් මං ගිහිල්ලා ගෙදර ඉන්න අයගෙන් අවසර අරන් එන්න. ඒගොල්ලන්ගේ පර්මිෂන් එක මං අරන් එන්න. මොකද ඒගොල්ලෝ දුන්නේ නැත්නම් ඉතින් මට එන්න විදිහක් නැහැ. අන්න එකයි අදහස් කරන්නේ. හරි. ආකල්පය අවදානේ මානසිකත්වය දේව රාජ්‍ය මුල් තැන නෙමෙයි යේසුස් වහන්සේ මුල් තැන නෙමෙයි තමන්ගේ කාරණාවල් තමන්ගේ ගෙදර තරහ කරගන්න බෑ තමන්ගේ ගෙදරවල යේසුස් වහන්සේ එහෙම බලලා කතා කරලා කියනවා ඊළඟ පදේ 62 උන්වහන්සේ කතා කරලා කියනවා එහෙත් යේසුස් වහන්සේ කතා කරලා කියනවා මොකද නගුලට අත තබලා නගුලට අත තබලා නගුලේ අත තබා ආපසු බලන කිසි කෙනෙක් දේව රාජ්‍යයට සුදුසු නැහැ. නගුලට අත තබලා ආපසු බලන කිසි කෙනෙක් දේව රාජ්‍යයට සුදුසු නැහැ. හරි. දැන් ඔය පසුබිමේ ඉඳලා තමයි යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ අර දෙවනි පදේ 10 ලූක් 10:2 කතා කරලා කියන්නේ අස්වැන්න බොහෝයි සේවකයෝ අඩුයි කියලා. අස්වැන්න බොහෝයි සේවකයෝ අඩුයි. මිනිස්සු ඉන්නවා. අදත් සභාවේ ගොඩක් අය ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. ගොඩක් අය ආසාවෙන් ඉන්නවා සේවය කරන්න. ගොඩාක් අය මටම ඇවිල්ලා කියලා තියෙනවා සේවය කරන්න. මට ඕනේ මොකද මට ඕනේ සේවය කරන්න. මට ඕනේ සේවය කරන්න. හැබැයි කැපවීම කරන්න. ඒ දේව රාජ්‍ය වෙනුවෙන් කැපවීම කරන්න. ගොඩක් අය කැමති නැහැ. ගොඩක් අයට වෙලාව නැහැ. මට සමහර වෙලාවට ඇවිල්ලා කිව්වම සේවය කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ කියලා මොකක් හරි කිව්වහම අයියෝ මට එදාට වැඩක් තියෙනවා. අයියෝ මට එදාට මෙහිම යන්න තියෙනවා. ඒක වෙන දවසකට කරන්න බැරිද ඔයාලට? මං අහවල් දවසේ යන්නද? මං අහවල් මට මොකද මේ වෙලාවේ අර වැඩක්ම දාගත්ත වැඩක් තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. යේසුස් වහන්සේත් සේවකයෝ හිඟයි කියලා කියන්නේ ඒකයි. ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට යේසුස් වහන්සේ ළඟට ළඟ ඉන්න අය මේ 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 අය එකයි කම්කරුවෝ ගොඩක් අඩුයි කියලා කිව්වට යේසුස් වහන්සේ වටේ 15,000 සෙනඟ හිටියා. උන්වහන්සේ මීට ඉස්සෙල්ලා එක මේ මේකට පොඩ්ඩකට ඉස්සෙල්ලා 15,000කට කන්න දුන්නා. හරි අඩුම ගානේ 15,000ක්. මහා විශාල සෙනඟක් 15,000ක් කියන්නේ. හැබැයි සේවකයෝ අඩුයි. සෙනඟ ඉන්නවා. සභාවේ සෙනඟ ඉන්නවා. සේවකයෝ අඩුයි. ඔක්කොම ළම සේවකයෝ වෙන්න ඕනේ හරිනම්. සභාවේ සිටින සියලු දෙනා ඇවිත් තියෙන සේවකද. දේව දාසයෝ කියලා විශේෂ කොට්ටාසයක් නැහැ. සභාවේ ඉන්න ඔක්කොමලා දේව දාසයෝ. දෙවියන් වහන්සේට සේවය කරන දාසයෝ. මොකද ගොඩක් වෙලාවට දේව දාසයා කියන වචනේම නම්බු නාමයක් කරගෙන. දාසයා කියන්නේ වැඩකාරයා. සේවකයා වහලා වහල්ලු යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ දාසයෝ සියලු දෙනා සභාවින් ඔක්කොමලා දේව දාසයෝ. මොකද ඒක නම්බු නාමයක් කරගෙන එක්කෙනෙක් දෙන්නේ දරගෙන දේව දාසයෝ කියාගෙන වරප්‍රසාද නම්බු නාම ලබන නෑ. ඒක ඒ නම්බු නාම නෙවෙයි සියලු දෙනා දේව දාසයෝ ඔක්කොමලම දේව සේවකයෝ. සේවයන් විවිධාකාරයි. එකම සේවය නෙමෙයි. ඔක්කොමලා දේශකයෝ නෙමෙයි. ඔක්කොමලා සුභාරංචි කියනෝ නෙමෙයි. ඔක්කොමලම අනාගත වාක්‍ය කියනෝ නෙමෙයි. ඔක්කොමලම සභාපාලකයෝ නෙමෙයි. ඔක්කොමලම ගුරුවරු නෙමෙයි. ඔක්කොමලම සුව කරන අය නෙමෙයි. විවිධ දීමනාවන් තියෙනවා. නමුත් එක ආත්මයන් වහන්සේ. දීමනාවන් විවිධයි. සේවයන් විවිධයි. එක ආත්මයන් වහන්සේ, එක දෙවියන් වහන්සේ, එක ක්‍රිස්තුස් වහන්සේ. හැබැයි ඔක්කොමලම සේවකයෝ. ක්‍රිස්තු ශරීරය කිව්වහම ශරීරයේ සෑම කොටසක්ම යම්කිසි ක්‍රියාවක් කරනවා.
ශරීරයේ සෑම කොටසක්ම සෑම අවයවයක්ම සෑම කොටසක්ම ශරීරයේ පෝෂණයට යම් කිසි දායකත්වයක් දෙනවා. ශරීරේ කොටස් නැහැ නිකන් ඕනට පාට. හරි. ඒ වගේ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. සෑම කෙනෙක්ම ක්‍රිස්තු ශරීරයට සම්බන්ධ වූ සෑම කෙනෙක්ම යම් කිසි කාර්යභාරයක් දේව රාජ්‍ය උදෙසා කරන එකයි ජේසුස් වහන්සේ කියන්නේ. මැරිච්ච අයට ගිහිල්ලා මැරිච්ච අය වළලන්න කියන්නේ නුඹ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්න. මේ අය මොනවාද මේ අමුතු අය නෙමෙයි. මේ අය මේ 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 පිටස්තරෙන් ආපු අයට නෙමෙයි මේ ජේසුස් වහන්සේ කතා කරන්නේ. මේ ජේසුස් වහන්සේ කතා කරන්නේ එයා ළඟ ඉන්න අයට, ළඟින් ඉන්න අයට කතා කරලා කියන්නේ. හරි. එතකොට යේසුස් වහන්සේ ඊට පස්සේ අපි දකිනවා 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ යේසුස් වහන්සේ අපොයින්ට් කරනවා 70 දෙනෙක්. අර 15,000ක් වගේ සෙනගක්, මහා සෙනගක් වටේ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් 70ක් තෝරගන්නවා. හරි. මහා විශාල සෙනගකින්. හරි. 70 දෙනෙක්. අන්න ඒ 70 තමයි උන්වහන්සේ යවන්නේ. අන්න ඒ යනකොට තමයි උන්වහන්සේ කතා කරලා කියන්නේ සේවකයෝ අඩුයි, අස්වැන්න බොහෝයි. ඊට පස්සේ උන්වහන්සේ කතා කරලා කියනවා ඒ යන කෙනාගේ ස්වභාවය මොනවා වගේ වෙන්න ඕනද කියලා. 10:3 උන්වහන්සේ කතා කරලා කියනවා මෙන්න මම නුඹව යවනවා, නුඹලා යන්න බලව වෘකයන් මැද්දට වැටළු වැටවුන් මෙන් මම නුඹලා යවමි. හරි. වෘකයන් මැද්දට බැටළු පැටවුන්, බැටළුවන් නෙමෙයි බැටළු පැටවුන්. හරි. බැටළු පැටියෝ, බැටළුවොත් නෙමෙයි. හරි. වෘකෙක් වෘකයන් මැද්දට බැටළු පැටියෙක් ගියොත් සොරිම තමයි. ස්වභාවිකව මම මේ කතා කරන්නේ. හරි. ස්වභාවිකව වෘකයෝ රංචුවක් ඉන්න මැද්දකට බැටළු පැටියෙක් නිකන් හරි ගියොත් ඉවරයි. ඉවරයි. ගණ්ඩ දෙයක් නැහැ. අන්න ඒ වගේ තමයි මම නුඹලා වාරින්නේ. එතකොට අපි තමයි බැටළු පැට. අපිට වෘකයෝ වෙන්න බෑ. හරි. එතකොට සේවය කරනකොට දෙවියන් වහන්සේ යවනකොට, යේසුස් වහන්සේ යවනකොට කාවහරි යම්කිසි කාර්යයකට ඒ යන්නේ වෘකයන් අතරට. මොකද අද ලෝකේ වගේ වෘකයා නරියා වගේ සතෙක්. එතකොට ඒ වෘකයන් අතර තියෙන වෘකයෝ කියන සතාගේ ස්වභාවය තමයි ඌ හරි කට්ටයි, රැවටිලිකාරයි. හරි. බැටළු වෙස් පොරවගත්ත වෘකයෝ කියලා කියන්නේ නේ ඒ වගේ. ඒ කියන්නේ ඌ හරි කපටි විදිහට ක්‍රියා කරනවා ඒ වෘකයා කියන සතා. අන්න ඒ ස්වභාවය තමයි සමාජයේ ඒ කාලේ තිබුණෙත් සහ අද තියෙන්නෙත්. වෘකයෝ අතරට මහා කපටි, විනාශකාරී, ප්‍රයෝගකාරී අය අතරට මම නුඹලව යවනවා. මොන විදිහටද යවන්නේ? බැටළුවෙක් වගේ නෙමෙයි, බැටළු පැටියෙක් වගේ, බැටළු පැටියෙක් වගේ. හරි. එතකොට අහිංසකකම විතරක්ම නෙමෙයි එතනින් අදහස් කරන්නේ. අහිංසකකම විතරක්නේ මෙතනින් අදහස් කරන්නේ. සම්පූර්ණ යැපීම යේසුස් වහන්සේගෙන් විතරයි, තම ස්වාමියගෙන් විතරයි. මොකද බැටළු පැටියෙක් වෘකය අතරට ගියොත් එයාට කිසිම සරණක් නැහැ. හරි. එයාට කොහෙත්ම වෙන පිහිටක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ ආරක්ෂා කරේ නැත්නම් මේ වගේ ස්වභාවයක් තියාගෙන නැත්නම් මේ වගේ වාතාවරණයකදී බැටළු පැටියට දෙවියන්ගෙම පිහිටයි. ඒ වගේ තමයි වෘකයන් අතරට නැත්නම් සමාජයට අපි යනකොට සේවය කරන්න
යේසුස් වහන්සේ යවනකොට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ 100%ක් උන්වහන්සේ මත යැපීම. ඒ වගේම බැටළු පැටියක තියෙන තවත් දෙයක් තමයි හරි අහිංසකයි යටහත්. කිසිම දැනුමක් නැහැ. කිසිම බුද්ධිය මම කතා කරන්නේ නැහැ. බුද්ධිමතුන් නෙමෙයි. මුකුත් නොදන්න. හැබැයි දෙවියන් වහන්සේ අපිට අවබෝධය ලබා දෙනවා. ඒක අපි දන්නවා. අපි මේ කතාබහේ අරමුණත් ඒකයි. ඒ අවබෝධය ලබා ගැනීම. හැබැයි අපි බුද්ධිමත් නැහැ. හැබැයි යේසුස් වහන්සේ අපිට කතා කළා කියනවා ප්‍රඥාවන්ත වෙන්න. මේ කතාවම යේසුස් වහන්සේ මතේ පොතේ කියනකොට මතේව් ලියනවා ඒ නිසා නුඹලා සර්පයන් මෙන් ප්‍රඥාවන්ත වෙන්න. Be wise as serpent. හරි සර්පයන් මෙන් ඥානවන්ත දෙත ප්‍රඥාවන්ත වෙන්න. පරවියන් මෙන් අහිංසක වෙන්න. පරවිය වගේ අහිංසක වෙන්න. පරවිය කියන ඩව්. හරි. ඒ වගේ අහිංසක වෙන්න. ප්‍රයෝගකාරී වෙන්න එපා. හරි. ඒ සර්පයා කියන සතා නේද ප්‍රඥාවන්තයි කියලා කියන හේතුව තමයි ඔබ දන්නවද දන්නේ සර්පයා සාමාන්‍යයෙන් කැලයක් අස්සේ ඉඳලා හරි ගුලක් අස්සේ ඉඳලා හරි ඌ එළියට ඌට ඇස් පෙන්නේ නැහැ. හරි කන් ඇහෙන්නේ නැහැ සමහරවිට කන් ඇහෙන්නේ නැහැ ඇස් පොඩ්ඩක් පේනවා. එච්චර දර්ශනපතේ නැත ඇස් එච්චර හොඳ නැහැ. හැබැයි ඌට හොඳ සෙන්ස් එකක් තියෙනවා. නැත්තම් දැනීමක් තියෙනවා. ස්පර්ශය දැනීමක්. ඌ ඒ සෙන්ස් එක අරගන්නේ දිවෙන්. ඔබට දැකලා තියෙන සර්පයා දිව එළියට දානවා ගොඩක් වෙලාවට. ඒ දිව එළියට දාලා මොකද කරන්නේ? දිවෙන් අරගන්නවා සෙන්ස් එකක්. නැත්තම් මොකද ඒකට කියන්නේ? කවුද එතන ඉන්නේ? වටේ ඉන්න ස්වභාවය රස්නේද හුලංගද ඔක්කොම යන්නේ ඒකෙන් ඌ අරගන්නවා ඌගේ මේ සෙන්ස් එක ඌගේ ස්මෙල් එක ඌගේ දිවෙන් තමයි ඌ අරගන්නේ. හරි. අනේ ඒකයි අපිට ප්‍රඥාවන්ත වෙන්න කියන්නේ සර්පයා. නිකන් අර අර ආතබූත කඩාගෙන දුවන්න එපා සේවය කරනකොට. හරි. මට හිතුණා හැඟුණා හේ ගියා මෙහෙ ගියා එහෙම කියලා නෑ. එහෙම එකක් නෑ. සර්පය වගේ ප්‍රඥාවන්ත වෙන්න. හැබැයි පරවිය වගේ අහිංසක වෙන්න. යටත් වෙන්න. මේක යේසුස් වහන්සේ කියන්න තව හේතුවක් තිබුණා. මේ කතාව කියන්න කලින් එක සිදුවීමක් වෙනවා. මම ඇත්තටම ඕනුනේ මට මේ සිදුවීම පෙන්වන්න මේ ගෝලෙන්. මේ යේසුස් වහන්සේ ඇත්තටම මේ කතා කරලා මේ කියන මේ සේවය සම්බන්ධව සහ මේ දේවල් කතා කරලා කියන්නේ ගෝලයන්ව පුහුණු කරන 12 දෙනාව ට්‍රේන් කරා යේසුස් වහන්සේ අවුරුදු 3මාරක් තිස්සේ. අවුරුදු 3මාරක් තිස්සේ යේසුස් වහන්සේගේ මිෂන් එක වුණේ හාස්කම් කළා, ඉගැන්නුව ඔක්කොම කරා, සෙනගට කතා කරා, මේ දේවල් කරා ඔක්කොම ඇත්ත. නමුත් යේසුස් වහන්සේගේ ප්‍රධාන අරමුණ නැත්තම් ටාගට් එක වුණේ උන්වහන්සේගේ විශේෂිත වූ assignment එක වුණේ මිෂන් එක වුණේ මේ 12 දෙනාව ගොඩනගන එක. 12 දෙනා එක්කෙනෙක් 15 දෙනා කියලා දන්නවා. නමුත් ඒ අයව ගොඩනගන්න ට්‍රේනින් එකක් දෙන්න, පුහුණුවක් දෙන්න, සන්නද්ධ කරන්න. ඒතර ඇත්තට මේ 12 දෙනාට තමයි මේ කතා කරේ ගොඩක් දේවල්. අනිත් අය අහගෙන හිටිය, අනිත් අයත් කිව්වා. නමුත් ප්‍රධාන කොට කතා කරේ ඒගොල්ලන්ට. ඒ 12 දෙනාව ට්‍රේන් කරනකොට අපි පොඩ්ඩක් ආපස්සට ගියොත් ලූක් 9 පරිච්ඡේදයේ සිදුවීම් දෙකක් ගැන මම පෙන්නනවා. යේසුස් වහන්සේ සිදුවීම් ඒ දෙක අපිට අධ්‍යයනය කරොත් අපිට තේරෙනවා ඇයි යේසුස් වහන්සේ කිව්වේ ගෝලයන්ට සේවකයින්ගයි කියලා. නැත්නම් සේවකයාගේ ස්වභාවය මොන වගේද වෙන්න ඕනේ? මේ වෘකයන් අතරට බැටළුවන් වගේ යවනවා කියලා කියන්න යේසුස් වහන්සේට හේතු වුණේ මොන කාරණයක්ද? ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටකයි බලන්න යනවා. ලූක් 9 අපි බලමු 28 ඉඳලා. ලූක් 9 28 බලමු. ඒකේ කතා කරලා කියනවා මෙතන ලූක් කියනවා දවස් 6ක් කියලා, 8ක් කියලා, මතේව් කියනවා දවස් 6ක් කියලා. අදාළ නැහැ, ප්‍රශ්නයක් නැහැ. කියනවා මේ වචන කිය 8 දවසකට පසු උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යාකොබ්ද කැඳවාගෙන යාඥා කරන පිණිස කන්දට නැගුණෝය. ඒ ගලිලි පළාතේ අවට තියෙන කන්දකට නගිනවා. හරි. එතකොට කන්දට නැගලා මොකද කරන්නේ? 29. ඒ අයට දෙනවා කන්ද උඩ අත්දැකීමක්. උන්වහන්සේ යාඥා කරද්දී උන්වහන්සේගේ මුහුණේ ස්වභාවය වෙනස් වුණා. උන්වහන්සේගේ වස්ත්‍ර
බැබලෙන්න ගත්තා. හරි. ඒ කියන්නේ දිලිසෙන්න ගත්තා, බැබලෙන්න ගත්තා, මුහුණ ස්වභාවය වෙනස් වුණා. හරි. ඊට පස්සේ මොකද වුනේ? 30. අපි දකිනවා ගෝලිය බලන් ඉඳද්දිම එවිට මිනිස්සෝ දෙදෙනෙක් උන්වහන්සේ සමග කතා කළොය. ඔව්හු නම් මෝසෙස් සහ එලියාය. මේ තමයි අන්වසක් ගැනීම කියලා කියන්නේ. හරි. දැන් මේ මේ සිදුවීම සිදු වෙන්නකොට එතන හිටියා යේසුස් වහන්සේගේ කිට්ටුවෙන්ම හිටපු ගෝලිය තුන්දෙනා. පේතරස්, යොහාන්, යාකොබ්. අයියා මල්ලේ දැන්න. හරි. එතකොට මේ අය දැක්කා මේ දේවල්. දැන් පේතරස් යමක් කතා කරනවා මෙතන. හරි. ඔගොල්ලෝ මේ කතාව දන්නවා. පේතරස් කතා කරලා ටික වෙලා යනකොට මේ අය මේගොල්ලෝ කතා කර කර ඉන්නවා. එතකොට මේ දෙනට නිින්දේ, මේ තුන්දෙනාට නිින්දේ යනවා වගේ වෙනවා. ඒගොල්ලෝ නිින්දෙන් ඇහැරෙනකොට යේසුස් වහන්සේත් එක්ක එලියායි මෝසෙසුයි කතා කරනවා කුරුසපත් වීම ගැන. ඒ කතාව යාගෙන ඉන්නවා. අහන්න පේතරස් කතා කරලා කියනවා, ස්වාමිනි අපි කොච්චර වාසනාවන්තද, ආශිර්වාද ලද්දද මෙතනට ඉන්න. අපි ස්වාමිනි මෙතන කූඩාරම් තුනක් හදමු. ඔයාට එකයි, එලියාට එකයි, මෝසෙස්ට එකයි කියලා නිකන් කතා කරනවා. නිකන් ට්‍රාන්ස්ේක වගේ කතා කරනවා පේතරස්. ඒ වෙලාවෙම වලාකුලක් එනවා. වලාකුලට ඔක්කොමල වැහෙනවා. වලාකුල ගියාට පස්සේ යේසුස් වහන්සේ විතරයි තනියම ඉතුරුලා ඉන්නේ. ඊට පස්සේ කියනවා යේසුස් වහන්සේ ඒගොල්ලන්ට කතා කරලා කියනවා, කිසි කෙනෙකුට මේ කතාව කියන්න එපා. මේ දැකපු දේ කිසි කෙනෙකුට කියන්න එපා. මොකද යේසුස් වහන්සේත් එක්ක කතා කරේ මෝසස් සහ එලියා. හරි. එතන ඇයි මේ අත්දැකීම මේ තුන්දෙනාට දුන්නේ? යේසුස් වහන්සේ බලාපොරොත්තු වුණා ඒ අය ඒ අත්දැකීම අරගෙන යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල, උන්වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය, උන්වහන්සේ මෙසියස් බව මේ අයගේ තියෙන ඇදහිල්ල තව ශක්තිමත් වෙයි. හරි. ඔවුන් යේසුස් වහන්සේගේ කාර්ය ඉෂ්ට කරන්න ඉදිරිපත් වෙයි. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට වෙන දෙයක් තමයි මේ තුන්දෙනාට වුණේ. මේ තුන්දෙනා යේසුස් වහන්සේත් එක්ක කන්දෙන් එනවා පල්ලෙහාට. එනකොට අපි දකින මේ කතාව මම බයිබලයේ කියව කියව කියවන්න අවශ්‍ය නැහැ. අපිට වෙලා තියෙන නිසා මම කියවගෙන යනනම් ඕගොල්ලෝ මේ ටික කියවගෙන යන පල්ලෙහාට. මේ අය මේ තුන්දෙනා සහ යේසුස් වහන්සේ මේ අත්දැකීම අරගෙන, මේ කන්ද උඩ අත්දැකීම අරගෙන, මේ මේ මහා ස්වර්ගික අත්දැකීම අරගෙන, හරි, ඒගොල්ලෝ පල්ලෙහාට එනකොට පල්ලෙහා මහ විශාල සෙනගක් ඉන්නවා. ඇයි එතන ලොකු හාස්කම් ටිකක් සිදු වෙනවා? කොහොම හරි ඒ සෙනග අතරින් එක මිනිහෙක් කෑ ගහලා කියනවා, ආචාර්යනි මගේ එකම පුතා, එයාට මීමැස්මෝර එපිලෙක්ටික්. ඒක ඒක මතෙව් කියනවා ඒ විදිහට. මෙතනට වඩා පැහැදිලිව තියෙනවා මතෙව් පොත. කතා කරලා කියනවා මගේ පුතාට මීමස් මොරේ තියෙන එක එපිලෙප්ටික්. එයා හිත පාට වැටෙනවා, වතුරට වැටෙනවා, ගින්නට වැටෙනවා, එයා විනාශ වෙන්න යනවා. මම ඔයාගේ ගෝලයන්ට කිව්වා. ඒ ගෝලයන්ට සනීප කරන්න බැරි වුණා. දැන් බලන්න පින්තූරේ. හිතන්න. යේසුස් වහන්සේත් එක්ක ඉන්න ගෝලියෝ තුන්දෙනෙක්. පේතරස්, යාකොබ්, යොහාන්. මේ තුන්දෙනායි යේසුස් වහන්සේ එනකොට තමයි මේ සිදුවීම් වෙන්නේ පල්ලෙහා. එතකොට ඉතුරු ගෝලියෝ 9 දෙනා තමයි පල්ලෙහා හිටියේ. මේ තුන්දෙනා උඩ හිටියේ 12 දෙනාගෙන්. ඒතර පල්ලෙහා තුන්දෙනේ 9 දෙනෙක් ඉනවා. ඒතර ඒගොල්ලන්ට තමයි මේක මේ 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 ළමයව සුව කරන්න බැරි වුණේ. ඒතර යේසුස් වහන්සේ ඒකට කතා කරලා කියනවා, මද ඇදහිල්ල ඇත්තනි කියලා එයාට රිබියුක් කරලා. හරි. තරවටු කරලා. යේසුස් වහන්සේ මොකද කරන්නේ? ඒ දරුවව තුල හිටපු යක්ෂ ආත්මයට එළවන. දැන් තාත්තා කියන්නේ මෙයා එපිලෙප්ටික් කියලා. ඒ කියන්නේ මීමැස්මොරේ කියලා. හැබැයි යේසුස් වහන්සේ යක්ෂයා බැලුවනවා. ඒතර යේසුස් වහන්සේ ඩිසර්න් කර නැත්තම් විමසුවා. නැත්නම් විමස බලා දැනගත්තා. එයාට තියෙන්නේ මීමැස්මොරේ නෙමෙයි, ඒක යක්ෂාත්මික ක්‍රියාවක් කියලා. හරි. ඒතර මේ සිදුවීම වුණාට පස්සේ, හරි, ඊට පස්සේ දැන් මේ 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 ගෝලියෝ ටික මොකද වුනේ? පුදුම වෙලා බලන් ඉන්නවා යේසුස් වහන්සේ දිහා. හරි. දැන් හැමෝම පුදුමෙන් බලන් ඉඳද්දි යේසුස් වහන්සේ කතා කරලා කියනවා 44 වෙනි පදේ. 9:44. ලූක් 9:44. අපි ඒක විතරක් කියවමු. හරි.
හොඳට මතක තියාගන්න කාරණයක් මෙන්න යේසුස්වහන්සේ ගෝලයන්ට කතා කරලා කියන එක. හරි හැමෝම බලාගෙන ඉන්නවා මවිත වෙලා වගේ. හැබැයි යේසුස්වහන්සේ ගෝලයන්ට කතා කරලා කියනවා මෙන්න මේක මේ වචන නුඹලාගේ කන්වල බහා ගන්න. Sink down into your ears. ඒ කියන්නේ මේක නුඹගේ ඇතුළට හිත ඇතුලේ කිඳා බස්ස ගන්න මෙන්න මේ වචන. මොකද්ද? මෙන්න මේකයි වචන. මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවා දෙනු ලැබේ. හරි. ඒ කියන්නේ ඔයා මේ බැලුවට මේක පුදුමයෙන් බලන් හිටිට මේ මුණාට මාව පාවලා දෙනවා. මම ජෙරුසලමේදී මැරෙන්න යනවා කියන එක. ඒක හොඳට ඔගලන්ගේ සිත්වල බහා ගන්න. ඒක ඇතුළට කිඳා බස ගන්න. ඇයි එහෙම කිව්වේ? මහා හාස්කමක් කරලා සෙනග ඔක්කොම පුදුමෙන් බලන් ඉඳද්දි යේසුස් වහන්සේ දිහා නිකන් මහා ආශ්චර්යයක් කරපු කෙනෙක් වගේ දිහා බලන් ඉඳද්දි යේසුස් ගෝලෙන්ට කතා කරලා කියනවා මේක හොඳට මතක තියාගන්න. මාව ජෙරුසලමේදී මරණවා. මැරෙන්න යනවා. අන්‍ය ජාතීන්ගේ අත්වලට මාව පාවලා දෙනවා. මතක තියාගන්න. එහෙම අදහස් කරන්නේ මොකක්ද? මිෂන් එක මගේ ඒක. මගේ ක්‍රියාව ඒක. මේ දේවල් නෙමෙයි. මේ දේවල් කරමින් ඉන්න එක නෙමෙයි. මේකෙන් නම්බු නාමයක් අරගන්න එක නෙමෙයි. මේකෙන් උසස්කමක් ලබා ගන්න එක නෙමෙයි. මේ මිනිස්සු මට මෙච්චර ප්‍රශංසා කරා මෙතන පුදුම බලන් හිටියත් මාව ජෙරුසලමේදී මරලා දානවා. මිෂන් එක එකයි. ගෝලෙන්ට කියන එක හොඳට මතක තියාගන්න. වෙන විදිහකින් යසඳ කතා කරලා කියන්නේ ඔළුව උදුම ගන්න එපා. මේ දේවල් සිදු වුණා කියලා එක හිතට ගන්න එපා. ඒව තමන්ගේ හිතට අරගෙන ඔටුනු කරගන්න එපා. යටහත් වෙන්න. දෙවියන් වහන්සේ වාව පාවිච්චි කරනවා කියලා ඒක ආඩම්බරයට කාරණයක් කරගන්න එපා. යටහත් වෙන්න. හැබැයි එහෙම කිව්වත් පුදුම දෙයක් සිද්ධ වෙනවා ඊට ටිකකට පස්සේ. මේ කාරණාවල් මෙහෙම වෙලා යේසුස් වහන්සේ වැඩි වෙලාවක් කියන්නේ නැහැ. වැඩි වෙලාවක් කියන්නේ නැහැ. 46 වෙනි පදේ. වැඩි වෙලාවක් කියන්නේ නැහැ. හරි. ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ මේකේ. බයිබලේ කියනවා ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ කියලා. 46 වෙනි පදේ. මෙන්න විවාදයක් ඇති වෙනවා ගෝලෙ අතර. මොකද විවාදේ? තමුන් අතරෙන් වඩා උතුම් කෙනා කවුද කියලා විවාදයක් හටගත්තා. දැන් මම පොඩ්ඩක් කල්පනා කරා එකපාරට මේ විවාදයක් ඇති වෙන්න මොකද්ද හේතු වෙන්න ඇත්තේ කියලා. පස්සේ මේ ඉස්සරහ ටික කියෙව්වම මට තේරුණා ඇත්තම විවාදේ හටගන්නේ නැති මෙන්න මේ විදිහට. අර තුන් දෙනෙක් යේසුස් වහන්සේත් එක්ක ස්වර්ගික අත්දැකීමක් අරගෙන පල්ලෙහාට බැස්සා. බැස්ස වෙලාවේ පල්ලෙහා ඉන්න අයට වැඩක් කරගන්න බැරුව ලෙඩක් සුව කරගන්න බැරුව කෙනෙක්ව සුව කරගන්න බැරුව ඉඳදී යේසුස් වහන්සේ එයාට රිබියුක් කරනවා. එයාට තරවටු කරනවා. හරි. කරලා යේසුස් වහන්සේ සුව කරනවා. සුව කරාම යේසුස් වහන්සේ කතා කරලා කියනවා හොඳට කන් ඇතුළට දාගන්න මේක කියලා කිව්වත් බයිබලයේ ඊළඟ පදේ කියනවා ඒක ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ කියලා. ඒ මොහොතේම ගෝලෙන් අතර වාදයක් ඇති වෙනවා. කවුද උතුම් කියලා මං හිතනවා මේ වෙලාවේදී විශේෂයෙන්ම යොහාන් සහ යාකොබ් අනිත් අයට කියන්නේ නැති මොකද්ද ඕගොල්ලන්ට මේකවත් කරගන්න බැරිද අපි වගේ කියලා අන්න එයාව ඒගොල්ලන් උසස් කරගන්නද මොකද ඒ දෙන්නනේ ගියේ යේසුස් වහන්සේත් එක්ක කඳ උඩට ඒගොල්ලෝ අත්දැක්කනේ එලියා මෝසස් දැක්කනේ ඒගොල්ලෝ දැන් හිතන් ඉන්නවා ඒගොල්ලෝ ටිකක් උසස් අය කියලා ඒ නිසා ඒගොල්ලෝ උසස් වෙන මොකද අපි දකින්නවානේ යාකොබ් සහ යොහාන්ගේ අම්මා ඇවිල්ලා සහ දෙන්න ඉල්ලනවා යේසුස් වහන්සේගේ දකුණු පැත්තේ වම් ඇතේ දෙපැත්තේ හිටගන්න යේසුස් වහන්සේ සිංහාසනේ ඉන්නකොට දෙපැත්තේ ඉන්න දෙන්න ඒ දෙන්න කරගන්න කියලා යේසුස් වහන්සේ කියනවා දකුණේ ඉන්න එක වමේ දෙන්න එක මට දෙයිති නෑ දෙන්න එක පියාණන් වහන්සේ නියම කරලා තියෙනවා කියලා මේ දෙන්න දැනක් මේ දෙන්න හිතුවා ඒ දෙන්න උසස් කියලා පේතෘස් කියේ මදසක් තියෙන්නේ නැතුව එතකොට පේතෘස් ගැන සඳහන් වෙන්නේ නෑ ඒගොල්ලන්ගේ ආකල්පය අර යේසුස් වහන්සේ ඒගොල්ලන් අරන් ගිය නිසා ඒගොල්ලන් හිතුවා අනිත් අයට වඩා එයා උසස් කියලා.
ඒ නිසායි වාදේ ඇති වෙන්න ඇත්තේ. හරි. එතකොට යේසුස් වහන්සේ හොඳ උත්තරයක් දෙනවා ගෝලයන්ට. ළමයෙක් වරගෙන කතා කරලා කියනවා නුඹලා අතරින් කවුරු හරි උසස් වෙන්න කැමති නම් මේ ළමයා වගේ වෙන්න. කුඩා ළමෙක් වගේ වෙන්න. හරි. ඒ කාලේ ළමයින්ව එච්චර ගණන් ගත්තේ නැහැ ළමයින් කියන දේවල් ගණන් ගන්න නැහැ කවුරුත්. ඒ සමාජයේ. අවුරුදු 2000කට ඉස්සෙල්ලා. ඒ නිසා මේ ළමෙක් වගේ වෙන්න. අන්න එහෙම වෙන කෙනා තමයි නුඹලා අතරේ උසස්ම කෙනා. විශ්වාස කතා කරලා කියන්නේ. බලන්න මේගොල්ලන්ගේ ආකල්පය. සේවකයෝ තමයි. මේ ගෝලයෝ තමයි. හැබැයි මේගොල්ලන්ගේ ආකල්පය මොන වගේද? අන්න ඒක තමයි යේසුස් වහන්සේට සිද්ධ වුණේ කියන්න. සේවකයෝ හිඟයි. අස්වැන්න බොහෝයි. මිනිස්සු ඉන්නවා. කැමති අයත් ඉන්නවා. හැබැයි හරියට දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙන අය අඩුයි. සේවකයෝ කියලා අදහස් කරේ ඒකයි. සේවකයා කියන කෙනාගේ ලක්ෂණය තමයි බැටළුවෙක් වගේ අහිංසක වෙන්න ඕනේ. පරවියෙක් වගේ අහිංසක වෙන්න ඕනේ. යටහත්කම, අහිංසකකම, මෘදුකම ලක්ෂණයක්. යටහත්කම නැතුව සේවය කරන්න බෑ. කීකරුකම නැතුව සේවය කරන්න බෑ. ඔයාට ඕන විදිහට සේවය කරන්න බෑ. කියන වෙලාවට යන්න ලෑස්ති වෙන්න ඕනේ. කියන දේ කරන්න ලෑස්ති වෙන්න ඕනේ. අන්නේ තමයි සේවකයා. ඒක ඇවිල්ලා හිතේ ආකල්පය. තමන් කියන කෙනා උසස් කියලා හිතන කෙනාට සේවය කරන්න බෑ. මේ මම කතා කරන මේ සේවය කිව්වම අදහස් වරදලා තේරුම් ගන්න. මම ආපහු මේක රිපීට් කරනවා. මේ සේවය කියන්නේ මේ සුළු පිරිසක් නෙමෙයි, සභාවේ ඉන්න සුළු පිරිසක් නෙමෙයි. මොකද වර්තමාන සභාව හිතන් ඉන්නේ එහෙමයි. ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා, සේවකයෝ කීප දෙනෙක් ඉන්නවා. නෑ නෑ නෑ, මුළු සභාවම සේවකයෝ. සභාවේ ඉන්න සියලු දෙනා සේවකයෝ. ඒ හැමෝම මූලික ආත්මික සේවය කළ යුතුයි. ඒ අයගේ ශරීර ජීවමාන යාගයක් කොට ඔප්පු කරලා මූලික සේවය, අවම සේවය, ආත්මික සේවය කළ යුතු වෙනවා. හරි. දැන් මේ කතාව මෙතනින් ඉවර නෑ. තව සිදුවීමක් වෙනවා. මං ආපස්සට බැලුවා කියලා සිදුවීම් ටික. බැලුවම තමයි මට තේරුනේ මේ ගොඩක් දේවල්. විශේෂයෙන්ම යාකොබ් යොහාන් ගැන. යොහාන් සහ යාකොබ්. මං පස්සේ දකිනවා යොහාන්ගේ ජීවිතේ පරිවර්තනය කොච්චරද කියලා. අපි දන්නවා ඒක. නමුත් මේ යොහාන් ඊට ඉස්සෙල්ලා ගෝලයක් වෙලා ඉන්න කාලේ, යේසුස් වහන්සේ ඉන්න කාලේ. බලන්න යොහාන්ගේ යාකොබ්ගේ හැටි. 51 වෙනි පදය. හරි. 9:51. යේසුස් වහන්සේගේ සිත නැත්තම් උන්වහන්සේගේ ඇස්, උන්වහන්සේගේ අරමුණ තිබුණේ ජෙරුසලමට යන්න. හරි. අපි දකින උන්වහන්සේ ජෙරුසලමට යනව දවස්වල, ඒ කියන්නේ නැත්තම් උන්වහන්සේ ඔසවා ගන්න ලබන දවස් ආසන්න, ඒ කියන්නේ ජෙරුසලමට ගිහිල්ලා මැරෙන දවස් ඔසවනු ලබන, ඒ කියන්නේ කුරුසය යන ගහන දවස ලඟ වෙනකොට උන්වහන්සේ ජෙරුසලමට යන පිරිස සිරිලසින් තමන්ගේ මුහුණ යොමුකොට එයාගේ ඉස්සරහ දූතයන් ඇරෙන සිනගව ඇරියා. හරිද? ගෝලයන් ඇරියා. ඊළඟ පදේ 52. ඒක කියනවා ඔව්හු ගොස් උන්වහන්සේට වුවමනා දේ පිළිල කරන පිණිස සමාරි වරුන්ගේ ගමකට ඇතුල් වූය. සමාරි වරුන් ඉන්න ගමකට ගියා. හරි. එක ගම සමාරි වරුන් ඉන්න ගම් ගොඩක් තියෙනවා. මේක ගම සමාරි වරුන් ඉන්න එක ගමක්. එතනට ගියා. මෙතන සිදුවීමක් වෙනවා. මොකද සිදුවීම? ඊළඟ පදේ කියනවා උන්වහන්සේ ජෙරුසලම දෙසම බලාගෙන යන්නක් මෙන් පෙනුණු නිසා ඒ සමාරිතේ සෙනග උන්වහන්සේව පිළිගත්තේ නැහැ. එයා කිව්වා මේ ගමට එන්න එපා. මේ ගමට එන්න එපා. ඔයගොල්ලෝ මේ ගමට එන්න එපා. වෙල්කම් නැහැ. අපිට සමහරවිට කියනවා සමහර මේ පැත්ත පළාතේ එන්න එපා. මේ ගම් වලට එන්න එපා. හරි. මේ ඉස්සන්සලත් කිව්වා. එන්න එපා කියලා. එතකොට බලන්න ගෝලියෝ දෙන්නේගේ ප්‍රතිචාරය මොකද්ද කියලා. ඊළඟ පදේ 54. උන්වහන්සේගේ ගෝලියෝ වූ යාකොබ්ද යොහාන්ද, මෙන්න මේ අයියා මල්ලේ. හරි. ඒ දැක මොකක් දැක්කේ? සමාරිතේ සෙනග ඒගොල්ලන්ට එන්නපා කියලා. නිකන් එන්නපා කියලා කියනව නෙමෙයි, බැනලා මොනා හරි කරලා දොස් තබලා එන්නපා කියලා කියනවා. යාකොබ්ට යොහාන්ට කේන්තියනවා. හරි. හ
අපිට මේම කරන්න දන්නවද අපි කවුද කියලා අන්න ඒ වගේ ආකල්පෙන් හරි දන්නවද අපි කවුද කියලා හරි අන්න ඒ ආකල්පෙන් කතා කළා කියන ස්වාමිනී ඔවුන්ව විනාශ කරන පිණිස අහසින් ගිනි බස්සන්ට අපට අප අන කරනවාට ඔබ කැමතිද ඒක ඉංග්‍රීසි එකේ තියෙනවා එලියා වාගේ කියලා just as Elijah did එලියා කරා වගේ අපි අහසින් ගිනි බස්සනවට ඔයා කැමතිද කියලා අහනවා දැන් එලියා මතක් වෙන්න ඇත්තේ ඒගොල්ලෝ අර අද්දකීම අරගත්තනේ කන්ද උඩ යාකොබ් යොහන් දෙන්නම පේතෘස් එක්ක ඒගොල්ලෝ දැක්කනේ එලියා මෝසස් එලියා මෝසස් උයි එලියා යේසුස් වහන්සේත් එක්ක කතා කර කර ඉන්නවා දැක්කනේ හරි එතකොට එලියානේ ගින්දර ගිනාවේ පහලට එතකොට ඒ ඒ ඒ ජොලිතකම නැත්තම් ඒ උනන්දුව ඒ ඒ ඒ දේවල් එක්ක තමයි හිටියේ ඉඳලා මේ සෙනග එන්නපා කියලා කිව්වම ගමට මේ දෙන්න කියනවා යේසුස් සර මොකද මොකද හිතන්නේ ස්වාමීනි අපි 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 ආ يعني යේසුස් සර කියන්නේ ගේන්න කියලා ඒක අපි ගෙන්නන්නද අපි අන්න කරන්නද ගිනි බසන්ට එලියා වගේ මොකද එලියා දැන් හිටියානේ තවට දැන් ටේරිස් සර අපිත් එක්ක හිටියානේ අන්න ඒ වගේ ආකල්පේ ඇතුලේ ආකල්පේ සේවයේදී වැදගත් වෙන්නේ ඇතුලාන්තේ ආකල්පය යේසුස් වහන්සේ මෙතනදී කෙලින්ම කතා කරලා මේ දෙන්නට කියනවා හොඳ උත්තරයක් මං හිතනවා ඒක තමයි අද අපි දෙවියන් වහන්සේගේ සේවයට නැත්නම් උන්වහන්සේට සේවය කරද්දී අප තුල දැනගත යුතු විශේෂිත වූ කාරණේ උන්වහන්සේ හැරිලා මොකද කරේ කරවටු කරා කියලා කියනවා හරිද බලන්න සිංහලක ඊළඟ පදේ පොඩක් දාන්න බලන්න 56 මං හිතන්නේ ඒකේ තියෙනවද දන්නේ නැත්නම් ඒක අයින් කරලත් දන්නේ හරි අයියෝ 55 දාන්න මං සිංහල බයිබලයේ විතරක් කියවන අය ගැන බොහෝම කනගාටු වෙනවා මට දුකයි ඔබ සිංහල බයිබලයේ විතරක් කියවනවා නම් යේසුස් වහන්සේ සේවකයන් ගැන කියපු වැදගත්ම පදයක් එහෙ වචනයක් ඒ වාක්‍යයක් එහෙම් පිටින්ම සිංහල බයිබලෙන් අයින් කරලා මම දන්නේ මේකේ තියෙන විදිහට මේ වර්ෂන් එකේ වෙන වර්ෂන්ස් වල තියෙනවද දන්නේ නැහැ හරි ඒ කතා කරලා කියනවා මෙහෙම තරවටු කරා ඒ විතරක් නෙමෙයි and said rebuked තරවටු කරා තරවටු කරලා මෙසේ කීසේක මොකද කිව්වේ නුඹ කුමන ආත්මයක් ඇතුව සිටිනවා දැයි සිටිය යුතු දැයි නුඹලා දන්නේ නැහැ නැත්නම් වෙන විදිහකින් නුඹලා තුල තිබිය යුතු ආකල්පය හදවතේ ආකල්පය ආත්මයේ ස්වභාවය මොන වගේද කියලා උඹලා දන්නේ නැහැ you do not know what manner of spirit you are of ඔබ තුල තිබිය යුතු ඔබ තුල ක්‍රියාත්මක විය යුතු ආත්මය මොන වගේ දෙයයි නුඹලා දන්නේ නැහැ අද ගොඩක් දෙවියන් වහන්සේගේ ස්වභාවයේ ඉන්න යේසුස් වහන්සේගේ ස්වභාවයේ ඉන්න ගොඩක් අය දන්නේ නැහැ ස්පිරිට් එක මොකක්ද කියලා හරි උන්වහන්සේ කතා කරලා කියනවා නුඹලා දන්නේ නැහැ මම ඉංග්‍රීසි බයිබලෙම කියවන්නම් හරි 56 ඇත්තටම එක පදයයි තියෙන්නේ සිංහල බයිබලේ 56 වෙනි පදේ පොඩක් දාන්න පුත බලන්න බලන්න මේ 56 ඒකෙත් තියෙන එක ලයින් එකයි ඔහු වෙන ගමකට ගියවල වැරදි ඕක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා ඉතුරු ටිකත් යේසුස් වහන්සේ කතා කරලා කියනවා for the son of man did not come to destroy men's life but to save them මනුෂ්‍ය පුත්‍රයා ආවේ මනුෂ්‍යයන්ගේ ජීවිත විනාශ කිරීමට නොව ඒවා ගලවන පිණිසයි ඒක මේ වර්ෂන් එකේ නැහැ මන් දන්නේ නැහැ වෙන වර්ෂන් වල තියනවද කියලා සිංහල බයිබලේ
මනුෂ්‍ය පුත්‍රයා ආවේ මනුෂ්‍යයන්ගේ ජීවිත ගලවන පිණිසයි විනාශ කරන පිණිස නෙමෙයි. මේක හරි වැදගත් අපි අවබෝධ කරගන්න එක. ඇයි දන්නවද? එහෙම නැත්තම් අපිත් අර යාකොබ් යොහාන් වගේ කවුරු හරි කෙනෙක් අපිට ප්‍රහාරයක් එල්ල කරනකොට අපි ඒ අයට සාප කරන්න, ඒ අයගේ ජීවිත විනාශ කරන්න, ඒ අයට දෙවියන් වහන්සේගේ මහා විනාශය ගේන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් යේසුස් වහන්සේගේ ආකල්පය, උන්වහන්සේගේ ආත්මය අපිට කියන්නේ ඒක නෙමෙයි. අපි තුල තිබිය යුතු ආත්මය, අපි තුල වාසය කරන ආත්මයන් වහන්සේගේ ආකල්පය, අදහස, අරමුණ ඒක නෙමෙයි. මොකද යේසුස් වහන්සේ ආවේ මනුෂ්‍යයන්ව විනාශ කරන්න නෙමෙයි, මනුෂ්‍යයන්ව ගලවන පිණිසයි. හැබැයි විනිශ්චය දවසක් ඉදිරියේදී එනවා. එදාට දෙවියන් වහන්සේ දඬුවම් කරයි. හැබැයි දැන් ඒක වෙන්නේ නැහැ. දැන් යේසුස් වහන්සේට ඕනේ මිනිස්සු හැරිලා එන එක දකින්න. මිනිස්යන්ගේ ජීවිත ගලවන්නයි යේසුස් වහන්සේට ඕනේ. ඒ නිසා මිනිස්යන්ගේ ජීවිත විනාශ කරන්න නෙමෙයි. මේක යාකල්පය. අන්න ඒක නිසා තමයි යේසුස් වහන්සේ පද කීපයකට පස්සේ අපි දකිනවා කියනවා අස්වැන්න ගොඩයි සේවකයෝ හිඳයි. අදත් උන්වහන්සේ සභාවට කියන්නේ එකයි. සභාව ඇතුලේ සෙනග ඉන්නවා මිලියන ගණන් හරි ඇති ලෝකේ. නමුත් උන්වහන්සේ අර යසායගෙන් ඇහුවාගේ අහනවා, මං කාවද යවන්නේ? මං කාවද යවන්නේ? මං කාවද යවන්නේ? දෘෂ්‍ය අපිව යවන්න, අපිව අපි ඉන්න, අපි ඉන්න යවන්න. මොකද්ද සුදුසුකම? පරිවිය වගේ අහිංසක බැටළු පැටියෙක් වගේ වෘකයන් අතරට යන්න? ආකල්පය වාතුල තියෙනවා බලන්න. සමහර වෙලාවට මේ සභාව ඇතුලේ චුට්ටි දෙයටත් කුලල් කා ගන්න ස්වභාවයක් තියෙනකොට, සභාව ඇතුලේ මේ පොඩි පොඩි දේවල් බෙදා ගන්න බැරුව රණ්ඩු වෙනකොට, සභාව ඇතුලේ ඉන්න ඔයාගේම සහෝදරයා චුට්ටි වරදක් කරාම ඒකට සමාව නොදී ඒ ඒ ඒ ඒ ක්‍රියාව ගැන තිත්තකමක් ඇතුව ක්‍රියා කරනකොට ඔයා කොහොමද ලෝකෙට යන්නේ? ඔයාව කොහොමද යේසුස් වහන්සේ ලෝකෙට යවන්නේ? ඔයාව කොහොමද දෙවියන් වහන්සේ මිනිස්සු අතරට ගිහිල්ලා වෘකයෝ අතරට අරින්නේ? මොකද ඔයත් වෘකයෙක් වගේ හැසිරෙනවා. ඔයා සභාව ඇතුලේ හැසිරෙන්නේ බැටළු පැටියෙක් වගේද? නැත්තම් බැටළු පැටියෙක් වගේ එළියෙන් පෙන්නගෙන ඇතුලෙන් ඩබල් ගේම් ගහනවද? මොකද යේසුස් වහන්සේ බලන්නේ ඇතුළ? පිටස්තර වචනවත්, පිටස්තර වචන ස්වභාවයවත්, සභාවට ආවම ඔයා හැසිරෙන විදියවත් නෙමෙයි. ඔයාගේ හදවතේ ආකල්පය, මං කිව්වේ ආකල්පය, යොහාන් යාකොබ්ගේ දිවි ආකල්පය. උන්වහන්සේ බලන්නේ ඒක, ආකල්පය. ඒකනේ යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ උඹලා දන්නේ නැහැ උඹලා මොන ආත්මෙන් යුක්තද කියලා. මොන වගේ ආත්මයක් නුඹලා තුල තිබිය යුතුද කියලා නුඹලා දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මය මිනිස්සු විනාශ වෙනවට කැමති නැහැ. දෙවියන් වහන්සේ කැමති නැහැ කිසි කෙනෙක් විනාශ වෙනව දකින්න. උන්වහන්සේ කැමති දුෂ්ටයා විනාශ වෙනට උන්වහන්සේ කැමති නැහැ. උන්වහන්සේ ආස කරන දේ තමයි දුෂ්ටයා හැරි ආපහු එන එක. ඒකයි දෙවියන් වහන්සේගේ හදවත. එතන දුෂ්ටයන් අතරට, වෘකයන් අතරට ඔයා ගිහිල්ලා ඔයත් වෘකයෙක් වගේ හැසිරුණොත් යේසුස් වහන්සේගේ අරමුණු ඉෂ්ට වෙනවද නැහැ? අන්න ඒකයි කිව්වේ අස්වැන්න බොහෝයි සේවකයෝ අඩුයි. මං කාවද යවන්නේ? මං කාවද යවන්නේ? ඒක නිසා තමයි ටික කාලයක් ඉඳගෙන දෙවියන් වහන්සේ කඩන්නේ
තම කම නසා මේ ලෝකේ බැඳීම් වලින් ඈත් වෙලා උන්වහන්සේට යටහත්ව කියන දේ කරන්න නොකියන දේ නොකරන්න උන්වහන්සේගේ ස්වභාව ඇතුලේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරන්න යටහත්ව ඉදිරිපත් වෙනවා මන් දන්නේ සිංහල බයිබලයේ අනිත් බයිබල් වර්සස් වල මේ මේ දෙක තියෙනවද කියලා. හරිම වටිනා පද දෙකක්. වාක්‍ය දෙකක්. මනුෂ්‍ය පුත්‍රයා ආවේ මනුෂ්‍යයන් ගලවන්න මිසක් විනාශ කරන්න නෙමෙයි. එනිසා උන්වහන්සේ යවන අය උන්වහන්සේ යවන්නේ බැටළු පැටියෙක්ගේ ආකල්ප සිතක් තියෙන. මොකද යේසුස් වහන්සේගේ සිත ඒ වගේ. අන්න ඒ බැටළු පැටියා වගේ ආකල්පයක් තියෙනවා උන්වහන්සේ යවනවා. වෘකයන් අතරට. මනුෂ්‍යයන් ගලවන පිණිස. එනිසා හදවතේ අහිංසකකම මෘදුකම යටහත්කම කීකරුකම හදවත ඇතුලේ ඒ දේ ඔබ කිතුල තියනවද කියලා ඔබ අද විමසන්න දෙවියන් වහන්සේ ඉදිරියේ ආවංක. ඒක හදාගත්තොත් ඒක ඇති කරගත්තොත් යේසුස් වහන්සේ යවයි. මගේ ත්‍යාඥාව ඔබ තුල ඒක ඇති වෙන්න කියලා. අපි ආඥා කරමු ස්වාමිනි මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා. උපවහන්සේට සිල්ද යටත් කරමින් අපි අබවහන්සේ ඉදිරිය හදවත් විවෘත කරනවා. ස්වාමිනී මගේ ඇතුළාන්තයේ ස්වභාවය දන්නේ උපවහන්සේ. සෑම කෙනෙකුගේම හදවතේ ඇතුළාන්තය දකින්නේ උපවහන්සේ. ඒ නිසා නාසරයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙන්න ස්වාමිනී උපවහන්සේගේ අස්වැන්නට සේවකයන් යවන පිණිස අපි යාඥා කරනවා ස්වාමිනි බැටළු පැටියන් වගේ කණ්ඩායමක් ගොඩනගන්න. මක් නිසාද වෘකයන් අතරට යවන පිණිස ස්වාමිනි ඔබ වහන්සේගේ නාමයේ උසස් වෙන පිණිස ඔබ වහන්සේ මත විතරක් යැපෙන සෙනඟ ඔබ වහන්සේ ගොඩනගන්න කියලා අපි යාඥා කරනවා. දැන් මෙන්න ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට අපි සිරු දෙනා බාර වෙනවා කැප වෙනවා. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳ දවසක් අපිත් එක්ක එකතුණු සිරු දෙනාට සුතිවන්ත වෙනවා. අපි හෙටත් මේ වගේම කතා බහක් එක්ක ඔගලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් සිරු දෙනාට ජයසපේටයි.